දයාසිරි ඒක අපේට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකරට නිදහසට කරුණු ඉදිරිපත් කරන්න කියලා පක්ෂ සභාපති මෛත්‍රී එවල තිබුණ ලිපියට දයාසිරි ලබාගෙන තිබුණ බාරණ නියෝගය ඉවත් කරමින් කොළඹ මහාධිකරණ නියෝගයක් නිකුත් කරලා තියෙනවා. ඒ නියෝගයත් එක්ක ඒ සම්බන්ධව දයාසිරිට ලැබිලා තිබුණ නීතිමය රැකවරණයක් තවදුරටත් ලැබෙයි කියලා හිතන්න බෑ. නීතිමය රැකවරණේ ඉවත් වීමත් එක්ක දයාසිරි තාවකාලිකව කල්දාගෙන තිබුණ ප්‍රශ්නයට ආයිත් මුහුණ දෙන්න වෙනවා. දැන් දයාසිරි සුළලේපී විතරක් නෙවෙයි තවත් කණ්ඩායම් ගණනාවකම පොදු හතුරා වෙලා. නිමල් සිරිපාලතුරු කණ්ඩායම, ලංසාගේ කණ්ඩායම හැරුණාම ඩලස්ගේ කණ්ඩායමේ ඉන්න සමහරුත් දැන් දයාසිරිට කෝචෝක් දාන්න පටන් ගන්න. මේ තත්ත්වය යටතේ මොකද කරන්න ඕනි කියන එක තීරණය ගන්න ඕනි දයාසිරිම තමයි. කොහොමවත් මෙතනදී දයාසිරිට තියෙන්නේ ඔප්ෂන් 3යි. එකක් තමයි යටත් වීම. අනික ශ්‍රීලංකේට අභියෝග කිරීම. තුන්වෙනි එක වෙනත් දේශපාලන විකල්පයක් තීරීම. ඔය තුන හැර උත්තරයක් මේ මොහොතේ දයාසිරිට නෑ. යටත් වීම කියන උත්තරය දයාසිරි තෝරයිද කියලා කියන්න බෑ. මොකද දේශපාලනයේ යටත් වෙන අයට වෙන්නේ දිගටම යටත් වෙන්න. යටත් වීමට මෙහා තවත් උත්තරයක් තිබුණත් ඒවා මෙතනට ඇප්ලයි කරන්න පුළුවන් වෙයිද කියලා කියන්න බෑ. යටත් වීමට මෙහා සාම සාකච්ඡා තියෙනවා. සටන් විරාම තියෙනවා. මෙතන දැන් තියෙන තත්ත්වය එක ඒවට යන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි. යටත් වීම තෝරනවා නම් දයාසිරිට වෙන්නේ ගෙඩිය පිටින්ම යටත් වෙන්න. ඊළඟ ඔප්ෂන් එක තමයි ශ්‍රීලංකේට අභියෝග කිරීම. මේ වෙලාවේ ඒකත් දයාසිරිට සෑහෙන අමාරු වැඩක්. මොකද දැන් ශ්‍රීලංකේ පොදු හතුරා බවට දයාසිරිපත් වෙලා ඉවරයි. දයාසිරි ලැබෙයි කියලා විශ්වාස කරපු නීතිමය රැකවරණයක් දැන් නැති හින්දා ඒක තවත් අමාරුයි. පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඉන්නේ දයාසිරිට විරුද්ධ තැනක. සමහර විට දයාසිරිට පක්ෂව හිටපු අයත් දැන් හෙළවිලා ඇති. ඒ වගේ තත්ත්වයක් යටතේ තමයි මෛත්‍රී එවල තියෙන චෝදනා පත්‍රයට දයාසිරිට උත්තර බඳින්න වෙන්නේ. 2023 බලත්පාලන මැතිවරණයට නාම යෝජනා බාර දීමේදී අප මුදල් තැන්පත් කිරීම පක්ෂ දේශපාලන මණ්ඩලයේ අනුමැතියකින් තොරව සිදු කිරීම. එකී අප මුදල් තැන්පත් කළ නිදහස් ජනතා සන්ධානයට පක්ෂ කාර්යාලයේ ලිපිනය අනුමැතියකින් තොරව ලබා දීම. නිදහස් පක්ෂ සංවිධායකවරුන්ට පරුෂ වචන වලින් බැනවැදීම. පක්ෂ ලේකම්වරයා ලෙස සිය වගකීම් ඉටු නොකිරීම සහ පක්ෂ නායකත්වය විවේචනය කිරීම තමයි දයාසිරිට තියෙන චෝදනා. සමහර කරුණු සම්බන්ධව වීඩියෝ සාක්ෂි පවා තියෙන බවට ශ්‍රී ලංකේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් තහවුරු වෙලා තියෙනවා. ඇත්තටම මෙතනදී මෙහෙම සැකයකුත් එනවා. දයාසිරි හෙලිකොප්ටරයේ රැඳී හිටියේ ශ්‍රී ලංකා කැමැත්තකින් තොරව තනි කැමැත්තට. දයාසිරිට පක්ෂව හිටියේ තිලංග විතරයි. රටේ වලට හිතෙන්නේ ශ්‍රී ලංකා හෙලිකොප්ටරයෙන් බැහැපු දවසේ පටන් දයාසිරිට ගේම දෙන සැලැස්මක් ශ්‍රී ලංකා ඇතුලේ තිබිලා තියෙනවා. කොහොමුණත් මේ චෝදනාවලට දයාසිරි දින 14ක් ඇතුළත උත්තර යවන්න ඕනේ. ඒකෙන් පස්සේ තමයි විනය පරීක්ෂණ කැඳවනව ඇත්තේ. විනය පරීක්ෂණයට පක්ෂ මධ්‍යම කාරක සභාවේ අනුමැතියෙන් කමිටුවක් පත් කරන්න ඕනේ. මේ සියල්ල දිහා බැලුවාම පේන්නේ දයාසිරිගේ ශ්‍රී ලංකා සමාජිකත්වයේ අහෝසි වෙන්න තියෙන ඉඩ ගොඩක් වැඩි කියලායි. ඒ වගේ තත්ත්වයක් තුළ තවදුරටත් ශ්‍රී ලංකේට අභියෝග කරනවාද කියන ප්‍රශ්නය දයාසිරිට තියෙනවා. ඇත්තටම අභියෝග කරන එක තීරම මොකක්ද? එහෙම කළා කියලා දයාසිරිට ශ්‍රී ලංකා ඇතුළට එන්න හම්බ වෙන්නේ නැහැ. සමහර විට යටත්වීම විසින් ඇතුළට යන්න චාන්ස් එකක් හම්බ වුණත් අභියෝග කිරීම විසින් ඒ අවස්ථාව එන්නේ නැහැ. රටේ වල කියන්නේ දයාසිරිට යටත් වෙන්න කියලා නෙවෙයි. අපි හිතමු දයාසිරි ශ්‍රී ලංකේට අභියෝග කළා කියලා. ඒකට දයාසිරිට ක්‍රම දෙකක් තියෙනවා. ඒකට මධ්‍යම කාරක සභාවෙන් නැති වුණත් ශ්‍රී ලංකේ ඇතුලේ දයාසිරිට පිටසක් ඉන්න ඕනේ. අඩුම ගානේ ශ්‍රී ලංකා ආසන සංවිධායකයෝ අතරවත් බලයක් දයාසිරිට තියෙන්න ඕනේ. මොකද දයාසිරි වෙනුවෙන් ශ්‍රී ලංකේ ඇතුලේ හඬක් නැගින්න ඕනේ. එහෙම වෙනවනම් ඒකට බැට් කරන්න දයාසිරිට එළියේ ඉඳන් පුළුවන්. එතනදී ශ්‍රී ලංකේට වැඩි පොයින්ට්ස් දයාසිරිට තියෙනවා. මොකද දයාසිරිට කෙලින්ම ආණ්ඩු විරෝධී නියෝජනය කරන්න පුළුවන්. දයාසිරි ශ්‍රී ලංකේට විකල්ප පෙරමුණක් හදන්න හදනවා කියන කටකතාවක් යනවා. සාමාන්‍යයෙන් දයාසිරි එහෙම එකක්වත් හැදුවත් ඒක හදන්නේ සන්ධානයක් ඉලක්ක කරගෙන. දයාසිරිට එල්ල වෙලා තියෙන චෝදනා වලින් බහුතරයක් හෙලිකොප්ටර් සන්ධානයට අදාළව. ශ්‍රී ලංකේ ඇතුලේ හෙලිකොප්ටර් විරෝධය මතුවෙද්දී පවා දයාසිරි ඒක නොසලකා වැඩ කළා. ඒ දයාසිරිගේ තියෙන සන්ධාන මානසිකත්වය හින්දා වෙන්නේ නැති. මොකද දයාසිරි දන්නවා ඊළඟ මැතිවරණය කියන්නේ සන්ධාන අතර තරඟයක්. එතනදී දේශපාලනිකව හිතුවොත් දයාසිරි හරි. ඒ වුණත් හෙලිකොප්ටර් සන්ධානය ශ්‍රී ලංකාවට ජයග්‍රහණ ගේන්න බෑ. දයාසිරිට ඒක තේරුම් ගන්න බැරි වුණා. දයාසිරිට තියෙන තුන්වෙනි ඔප්ෂන් එක දේශපාලන තීරණයක් ගන්න එක. දයාසිරිට ශ්‍රී ලංකාවේ දොර වැහිලා නම් දයාසිරිට හිතන්න වෙන්නේ සජබය එජාපේ සහ පොහොට්ටුව ගැන මාලිමාව ගැන හිතුවට වැඩක් වෙන්නේ නැහැ. එහෙමත් නැත්නම් විමල්ලා ගම්මන්පිලල එක මොකක් හරි සන්ධානයක් අටව ගන්න පුළුවන්. මෙතනදී පොහොට්ටුවට සම්බන්ධ වෙන එක තරම් මෝඩ තීරණයක් තවත් නැහැ. ඊළඟට විමල්ලා ගම්මන්පිලල හදන සන්ධානය ඩලස්ලා හදනවා කියන සන්ධානය අහසේ තියෙන ඒවා මිසක් මහ පොළවේ පැල කරන්න පුළුවන් ඒවා නෙවෙයි. ඇත්තටම එයාලට මොකක් හරි කඳවුරක් හොයනවා. එයාලා හදන්නේ මොකක් හරි කූඩාරමක් අහගෙන ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙක් තෝරගෙන ඒ වේදිකාවට නැගලා මනාප ටිකක් කොල්ල ගන්න. හැබැයි මේ පාර ඒ දොර ඇරෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි. මොකද ජනාධිපතිවරණයේ එනකොට විමල්ලා වාටියනොත් එහාට විසි වෙලා තියේ. ඊළඟට තියෙන්නේ සජබය සහ එජාපය. දයාසිරි විපක්ෂයේ හින්දා මේ දෙකෙන් වැඩි කිට්ටු සජබයට. දයාසිරි සජබයට යනවා නම් දයාසිරිට නවතින්න වෙන්නේ එජාපයේ. මොකද සජබ බහුතරය එජාපයට යනවා. ඒක සම්බන්ධව දැනටමත් අතිශයින් විශ්වාස තොරතුරු රටේ වහලට තියෙනවා. ඇත්තටම ජනාධිපතිවරණය එනකොට සජබය ගොඩක් අබලම් වෙලා තියේ. ඒක නිසා දැන් දයාසිරිට හිතන් තියෙන්නේ එජාපය ගැන. දයාසිරිට හොඳම තීරණය එජාපයට යන්නේ කියලා රටේ වහල කියන්නේ නැහැ. මොකද ඊළඟට එජාපය කියලා එකක් ඡන්දයට එන්නේ නැහැ. එන්නේ එජාපයේ ඉන්න සන්ධානයක්. ඒ සන්ධානය ඇතුලේ දයාසිරිට chance එකක් ගන්න පුළුවන්. දයාසිරිට එතනට යන්න වෙන්නේ කොහොමද කියන්න රටේ වල දන්නේ නැහැ. සමහර විට එජාපය හරහා වෙන්නත් පුළුවන්. එහෙම ගියොත් දයාසිරිට ටික දවසක් යනකොට ශ්‍රී ලංකාවේ කට්ටිය, ලංසලාගේ කට්ටිය, දලස්ගේ, විමල්ගේ සමහර අය එහෙදි අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. දයාසිරි කලින් ගියොත් ඒ සඳහනේ ජේෂ්ඨයක වෙලා ඉන්නත් පුළුවන්. කට්ටිය එනකොට දයාසිරිට සීට් එකක් වෙන් කරගෙන කට්ටිය සීට් වලට පොරකන හැටි බලාගෙන ඉන්න පුළුවන්. මොකද මේ යන විදිහට නම් ඔය කට්ටිය නතර වෙන්නේ එතන. අපායට උනත් කලින් යන එක හොඳයි කියලා කතාවක් තියෙනවනේ. දයාසිරිගේ පැත්තෙන් බැලුවහම හොඳම දේ ඒක කියලා එක වෙලාවකට දයාසිරිටත් හිතෙන්න පුළුවන්. හරි. එහෙනම් ගිහින් එන්නම්. ජය වේවා. මීට රටේ වල